රට තිබුණු තැනත් අද මේ දක්වා ගමන් කරපු ගමන් මාර්ගයත් බැලුවම මේක ආශ්චර්යයක් කියලා කියන්නට පුළුවන්. රටේ ප්‍රශ්න ඉවර වෙලා නැහැ. ආර්ථික ප්‍රශ්න ඉවර වෙලා නැහැ. ඒ නිසාම තමයි තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජ්‍ය නායකත්වයේ තබා ගත යුතු වන්නේ. ජනවරමක් දුන්නේ නැති රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇවිල්ලා මේ රට බේරා ගැනීම සම්බන්ධයෙන් අපිට ආඩම්බරයක් තියෙනවා. සජීප් ප්‍රේමදාස මහත්තයා, අනුර කුමාර ජනායක මහත්මයා රටේ රාජ්‍ය නායක වෙන්න ඕන කියලා එළියට බෑලා කෑ ගහන පිරිසට වඩා වැඩි මේ රට ගලවගත්ත නායකයට තවදුරටත් බලය දෙන්න ඕනේ කියලා ගෙවල් වලට ලයින නිහඬ ඡන්දදායක ප්‍රමාණය. මේ රටේ ජනතාව බුද්ධිමත් තීරණයක් මේ අවුරුද්ද ඇතුළත තියෙන ජනාධිපතිවරණයෙන් ගන්නවා කියන කාරණය අපිට බොහොම විශ්වාසයෙන් කියන්නට පුළුවන්. ඉතිහාසගත වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් එක්ක ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහ. විශේෂයෙන්ම අනිත් නායකයෝ විකල්ප නායකයෝ පැනලා යද්දි තමන්ගේ වගකීම හොඳ හැටි හඳුනාගෙන තරුණ පරපුරට මේ රටේ අනාගතය උරුම කරලා දෙන්න තමයි එතුමා ඒ වගකීම බාරගත්තේ. අපිට පේනවා සජිත්‍යවත් අනුරටවත් මේ අයට එක ඉන්න කණ්ඩායම් වලටවත් මේ රට හදන්න කිසිම සැලැස්මක් නැහැ. මේ දෙන්නම කරන්නේ ගොන් ආතල් දිදී ජනතාව රවට්ට රවට්ට ඉන්න එක. ඒක නිසා සජිත්‍යයි කයිය නායකයටයි අපි කියනවා කරුණා කරලා ඔය කයිවාරු ටික නවත්තලා රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේ උගතෙක් බුද්ධිමතුක් එක්ක මේ රට හදන්න උදව් වෙන්න කියලා.